ආයබුවන් යාලුවන මියන් කැනෙ හරිම කර්දරයක්. මී කර්දරයෙන් පීඩාමිදින්න ඔබට යම් කිසි සහනයක් අරගෙන එන්නයි අදාපි මේ වීඩියෝ එක අරගෙනෙන්නේ. ඉදින් ඔගුල තාම තිය සබස්ක්‍රයිප් කරේ නැත්තම් බතකැඇතුව අප සබස්කයිප් කරලලා බෙල්ලයිකරන්න එක ඔබන්න. මේවගේ තවත් වැදගත් වීඩියෝ එක අපි ධාපු ගමන් නරබන්නේ එතකොට ඔයාලට පුළුවන් මියන් කැන්නේ ඉතාම කරදරකාරි සත්ව කොට්ාශයක්ක්. තටම මිනිසුන්ට මීියන් නිසා බොහොමයක් රෝග පීඩාත් ඇති වෙනවා. ඉතින් මේ මීියන් ඉතාම අපිරිසිදු සතුජාතියක් විදිහටයි ගෘහණියෝ සලකන්නේ. ඉතින් මීියන්ට ආදරය කරණය නම් අපිට දකින්නට නැති තරම්. බොහෝ දෙනා මීියන් මර්ධනයට බොහෝ දේවල් නිවෙස් තුළට ගෙනගියත් ඒ වසවිසවලින් මීියන්ට කිසිම ප්‍රෝජනයක් වෙන්නේ නැහැ කියන්නේ මේ වෙද්දී මෙ මීියන් මර්ධනයට උදාගන්නා බොහෝ රසායිනික ද්‍රවවලට මියන් ඔරොත්තු දෙනවා. සමහරු කියනවා මේ මී පාසාන කාලවත් මීහු මැරෙන්න්නෙන්ට හැ කියලා. ඉතින් මීියෝ ඉතාමත් ඉක්මනින් බෝවෙන විශේෂයක්. මේ මියන් බෝවනොත් වලට ගොඩක් කර්දර වෙන්න පුළුවන්. ඉතින් මේ මීියන් මර්ධනය කරන්න පුළුවන් ලේසි පහසු ක්‍රම ගීහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ. ඉතින්, අපි බලමු මොනවද මේ ක්‍රම කියලා. පලවෙනි ක්‍රමේ තමයි ලූනු. මියෝ ලූනුවල්ට ආසමනෑ. ඉතිං ඕයාට පුළුවන් මියෝ හොඳින් ගැවසෙන ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කරලා මේ ලූනු කීහිපයක් කපලා ඒ තැන්වල තියන්න. ලූනුවල සූන්දට මියෝ පැත්ත පලාතෙන්නේෙ නෑ. තමන් ජීවත්වෙන පරිසරය තමන් අකමැති දේවල් වලින් පිරෙනකොට මියෝ අනි වාර්යෙෙන්ම ඒ පලාාත අතෑරලයනවා. ඉති මීියෝ අපේ ගෙදරට ආස කරන්න එක හේතුවත් තමයි අප ද්‍රව්වය කුණු සහ අපිළිවෙල. ඉතිං ඕයාලත් මේ දේවල්වලෙනු මිදෙන් හැකියාව තියෙනවනම්. ඉතා හොඳින් පිළිවලින් ඔයාලගේ අහකදාන දේවල් කුණු කසල බැහැර කරන්න ක්‍රමවේදයක් යොදාගෙන තියෙනවනම්. හොඳින් වැසිනු භාජනයක් කුණුදාන්න පාවිච්චි කරනවනම් මියෝ ඇදිලයන එක නවත්තන්නත් පුළුවන්. අන්න ඒ දේවල් කරන ගමං පිළිවල්ට බඩු තියාගන්න ගමන්. මෙ මියෝ ගැවසෙන ස්ථානවල නිතර තිය්බොත්. මියෝ ගෙදරින් යන්නමයාවි. ඒ වගේම තමයි මියෝ ගොඩක් කැමතියි ඒගොල්ලෝ ආසකරන තැන්වල රිංගල ඉන්න. ඉතින් මී අන්ට රිංගල ඉන්න පුළුවන් තැන් නිවසේ තියෙනවලම්. ඒතැන් හොඳින් වසාදාන්න එවැනි කවුලු එවැනි ගුල් තියන තැන් අසා දැමීම තුළින් මීියන් මර්ධනය කරගන්න හැකියාව තියෙනවා. දෙවැනි ක්‍රමේ තමයි කපුුරු. ඔගුොල කවුරුදන්න කපුරු බෝල මී අන්ට වහකදුරු වගේ. ඉතින් තවත් මතකතියාගන්න ඕන දෙත් තමයි කපුරු බෝල කියන්නේ මිනිසුන්ටත් ඒතරම්ම ගුණදායක දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා ඔයාලගේ නිවසේ හැමත් තැනම කපුරු දානවනම්. ඔගුල්ලෝ හොඳින් පොලිති එකකින් ආවරණය කරලා මෙ කපුරු දාන්න පටන්ගන්න. මියන් ගැවසිෙන ස්ථාන හොයාගන්න පහසුම ක්‍රමයක් තමයි මීියන් තැන්තැන්වල ෙටි දාලා තියන එක මියන් නිතර ගැවසෙන තැන්වල මියන්ගේ ඒ මූත්‍රා සහ ඒ මළ ද්‍රව්ව්‍ය දකින්න ලැබෙනවා. මියන් නිතර ගැවසෙන ස්ථානවල කපුරුයේදීම තුළින් ඒ සුවඳින් මියන් පලවාහරින්න අපේයාලුවන්ට පොළුවන්. තවත් මියන් පලවාහරින ක්‍රමයක් තමයි මිංචි. මංචි සුවන්දට මියන් ආසල් කරන්නේ නැහැ මංචි සුවද මියන් ඉතාමත් අප්‍රිය කරන සුවදක් ඉතින් ඔයාලත් මීියන් ගැවසෙන ස්ථාන බලලා මිංචි කොල එහමනැත්නතම් මින්ංචිත්තෙල් පුළුම් කෑලිවල ඔබල තිබ්බොත්. මීියෝ මේ ගෙදරනං ඉන්න එපාාවෙනවා කියලා ඉක්මනින්ම යන්නයාවි.ඒවගේම දවුල් කුරුන්දු. දෞල් කුරුදු ඔගල්ොන්ට හොයාගන්න හැකියාවත් තියෙනවනම්. මීියන් ඉතාමත් ආසාවෙන් කන කෑමක් තමයි දවල් කුරුදු. දවුල්කුරුදු කොළ මිටියක් ගෙදර තැන්තැම්වල දාලා තිබුණොත්. ෝ එක දවසිම් වදකරගන්න අපේ යාලුවන්ට පුළුවන් හැබැයි මේ ක්‍රමයෙන් මේ මීියුම් බැරෙනවා. දවල්කොරුුණු ආහාරයට ගැනීම තුළින් මියන් බැරෙනවා. ඉතිං මියෝ මරන්න ආස නැති අයට වෙළඳපලේ තියන ම උගුල් පාවිච්චි කරන්න පුළුවන්. මී කූඩුවක් පාවිච්චි කරලා මියන් අල්ලලා මීියෝ නැති පලාත බලලා මිනිසුන් නොගැසවන්න තැනක මියන් අතාරන්න ඔයාලට පුළුවන්. ඒ කිසිම හිංසාවකින් තොරව කරන්න පුළුවන් දෙයක් හැබැයි මී උගුල් වලටත් අහුවෙන් නැති මීියොත් ඉන්නවා කියන එක හොඳින් මතක තියාගන්න ඕන ඉතින් ජලුවේ අද අපිකතා කරේ අපේ නිමස්වල්ට කර්දරයක් වෙලා තියෙන මී යෝගෙනයි ඉතින් මේ වගේ තවත් වීඩියෝස් නර්මන්න වැදකොම් YouTubeුම් නාලිකාව සබ්ස්ක්‍රයිප් කරන්න වලට සුබ දවසා